මගේ දැන් අර මියුසික් වීඩියෝ එක හිටියට පස්සේ අද තමයි දෙවෙනි වතාවට හම්බෙන්න වෙදෙනා. අනිවාර්යයෙන්. හරි. මං ගොඩක් දවල් දින අහන්න වගේ මොකද මං එදා හම්බුනට පස්සේ වැඩි දන්නේත් නෑ. ඔයා Facebook එකේ post වලින් තමයි වැඩිම මං දැකලා තියෙන්නේ. ඉතින් මං නොදන්න දේවල් වැඩි ඔයා ගැන එහෙනම් මං අහන්න තියෙන දේවල් වැඩි. ඔයා කියනවනේ ඔයා මොල් කෙනෙක් කියලා. හැබැයි ඇත්ත ජීවිතේ ඔයා වඳුල් දෙන්න කැමති කවුරු හිටියද? මං ඇත්ත ජීවිතේ සාමාන්‍ය මිනිස්සෙක්. කියන්නේ ඔයා සාමාන්‍ය මිනිස්සෙක් හැටියට තමයි කට්ටියට අඳුන දෙන්න කැමති. ඔව්. ඔයාගේ ජීවිතේ. මගේ ජීවිතේ මම මාව අඳුන දෙන්න කැමති පොළවේ පය ගහලා ඉන්න. මිනිසුන්ගේ බැනුම් ගන්න. ඒ වගේම පොඩක් කියන චරිත තමයි අඳුන දෙන්නේ. මොකද මිනිස්සු ගොඩක් මාව දන්නේ පොඩ කියලා. ඒ ඉන්න මම අඳුන දෙන්නේ නැති කවුරු නම හවුවත් මම ඇත්ත නම කියන්නේ නැහැ. මම කියන්නේ මම පොඩ මාව දන්නේ පොඩ කියලා. මම පොඩ කියලා කියන්නේ. එතකොට තව දෙයක් තියෙනවා මම දැක්ක මේ ළඟදී සමහරක් තැන්ගලවා කියලා දිනවා ආ මොඩල් කෙනෙක් කියලා. ඇත්තටම මම මොඩල් කෙනෙක්ද? මන්නම් කියන්නේ මම මොඩල් කෙනෙක් කියලා. එහෙනම් එදා ප්‍රෝග්‍රෑම් එකක් ගන්නවා මොඩල් කෙනෙක් කියලා. මම මොඩල් කෙනෙක්. මොන ප්‍රෝග්‍රෑම් එකද? නම් කියන්න බෑ මොකද වෙන මේක රිදම් වල එකේ තකට තකනේ. ඔයා කොහොම හරි අන්තිම සහභාගීච්ච ප්‍රෝග්‍රෑම් එකේ ඔයා කියනවානේ මම ෆොටෝ ෂූට් එක තුනක හිටියා. මියුසික් වීඩියෝ කියන්න පුළුවන් ප්‍රමාණක හිටියා. ඉතින් මම හිතනවා මම මොඩල් කෙනෙක් කියලා. ඔහේම ගුවානේ. එතකොට ඔයාට පස්සේ ගෙදිරිලි දුනද අපරාධ මම එහෙම කිව්වා හදිස්සියට එක පාටේ කියුණාට ඇත්තටම මේ වෙන්නේ වැරදි වෙනවානේ. නිසසින් වැරදි වෙනවා. වැරදි වෙනවා. කියන්නේ ඔයයි දැන් මම ආයෙත් ඒ ප්‍රශ්න ආයෙත් ඔයගෙන් හොවත් ඔයා මොඩල් කෙනෙක් නෙමෙයි. මම මොඩල් කෙනෙක් නෙමෙයි. මොඩල් කියන්නේ මගේ හොබි එක. මගේ ජොබ් එකවත් ඒක මගේ කිසිම දෙයක් නෙමෙයි. ඒක මගේ හොබි එක. මගේ අම්මා වුණත් කැමති නැහැ මම මොඩල් කරනවට. ඒක මගේ ජොබ් එක නෙමෙයි. දැන් සාමාන්‍යයෙන් මම නම් හොබි කරන්නේ ක්‍රිකට් ගහනවා, මූවි බලනවා එහෙම. නෑ මගේ හොබි එක මොඩල් කරන්නේ. මොඩල් කරන්නේ. ඒ කියන්නේ ඔයා ෂෝ එකක් ආවද නැත්නම් පාරේ එහෙම කැට්වෝම නෑ. නෑ එහෙම නම් මම යන්නේ නෑ. පාරේ මම සාමාන්‍ය මම යනවා. හොබි එක කියන්නේ මම නිකන් ඉනලාට ඒ දේවල් කරනවා. නිකන් ඉනලාට හොබි එක. පාරේ නම් ඇවිද ඇවිද යන්නේ. නෑ හොබි එක මම මගේ ක්‍රිකට් ගහන්නේ තමයි හොබි එක. ඒ වාගේ මේක මගේ. ආ ඒ කියන්නේ ඔයා පාරේ ඔයා නිකන් ඉනලාට කරන්නේ මොඩල් එක. පාරේ අදාල වෙන්නේ නෑ. ආ ගෙදරත් නිකන් ඉනලාට හොබි එක කරනවා නම් නිකන් ඉනලාට මම ඒ දේවල් කරනවා. ඔව්. හා වගේ ඔබ එක මොඩලි. හරි එතකොට ඔයා අර තවයක් තමයි මම දැක්කා මේ ඒක මෙහෙමයි. මම නම් බුද්ධලකේට මිනිසුන්ගේ වැදලා hina වෙන්නේ නැහැ. මොකද මම ගල් ඔයාගේ චරිතය හරි දිනවනේ තියෙනවා. අනේ කවුරුත් පර්ෆෙක්ට් නැහැ. මම නම් ඔය ගල් ගුහා යුගයේ කියන්නේ. ගල් ගුහාවෙන් එළියට ආව මිනිස්සු. මොකද මම ඊට වඩා මේ රටේ පිට දේවල් දැකලා තියෙනවා. ඉතින් මම සාමාන්‍ය මිනිසුන්ගේ වැදලා වල hina වෙනවා අඩුයි. අඩු කියන්නේ hina වෙනවා. එනවා මේක අර වැරද්දක් කියලා hina වල චාටර් කරන්නේ නැහැ. එහෙම කරන්නේ ලොකු පුද්ගලින් ඉන්න රටේ ඒ මිනිසුන්ට නම් මම මඩ ගහලා කතා කරනවා. දැන් ඔයාගේ සමහරක් මම කිලින් කතා කරත් නෑ ප්‍රෝග්‍රෑම් ඒ කියන්නේ පෝස්ට් වලේම තියෙනවා. ඔයාගේ සමහරක් ස්පෙලිං මිස්ටේක්ස් නිසා ඔයා පෝස්ට් කරලා Facebook යනවා නම්ම යනවා. ඒතර ඔයා මොනවා හරි පෝස්ට් එකක් දාද්දී ඔයා චෙක් කරන්නේ නැද්ද ස්පෙලිං? නෑ ඉතින් මම නිකන් දානවා. ෆොටෝ කරෙක්ට් කළා වැරදිලා දිනනවා. නෑ නෑ එහෙම නෑ මම ටයිප් කරපුවත් මම සමහරට වැරදෙනවා. යුආඩුනත් වැරදෙන වෙලාවල් තියෙනවානේ. ඔව් නෑ මගේ මවගේ දැන් අහන්නේ ඔයාගේ. ඔයාට කියන්නේ ඊට පස්සේ ඔයාමගෙන් ඒක නෑ නෑ මම හිතරම දැන් ඔයා අර සමහරක් කියයි මම දැක්ක අර නෝ කැප්ෂන් කියනවා නෝ කැප්ටන් කියලා. ඒ වැරදීමන්නේ. ඔය එක වැරදීම. ඔව්. එතකොට ඔයාට උනත් ඔයා ටයිප් කරද්දී ඔයා හරියට බලලා ටයිප් කරන්නේ නැති වෙලාවල් තියෙනවානේ. මම කොහොමද හරියට බලන්නේ මනේ? මම ගහන ඔටෝ කරේ. මාත් සාමාන්‍ය හරියට බලන්නේ නැහැ. ඊට පස්සේ දැන් මිනිස්සු වයින්ද ඔය එඩිට් කරන්නේ නැහැ මේ අගර කරන්න ඕනේ මේ. ඒක බයින්ද නෙමෙයි. ආ මේක වැරදි මම එඩිට් කරොත් හරි කියලා හිතෙන්නේ නැහැ. නෑ මම එහෙම කරන්නේ නැහැ. මොකද ඉතින් ඕන මොනසට හරි දෙනවා දැන් මට වැරදි කියන ඔක්කොම හරියට හැමදේම හරියට කරන මිනිස්සු නම් කමන්නේ. ඒගොල්ලන් ගැතිත් යද්දි තියෙනවනේ. අනිවාර්යයෙන්. එතකොට මේ ඔයාගේ Instagram එකේ දාලා තියෙනවා මේ ඔයා Queen of අර ආසියා කියලා දාලා තියෙනේ. ඒක වැරදීමක්. වැරදීමක්. ඒක ඒෂියා. ආසයි කියලා තමයි ඒක වැටලා තිබ්බේ. ආ ආසයි. ආසයි කියලා වැටලා තිබ්බේ. ඒක ඒෂියා වෙන්න ඕනේ. එතකොට එහෙම දාලා තිනවා පැජන් ෂෝ එකක් මොනවා හරි දින්නද? ද නැත්තම් අර හොබි එකට වගේ දාපුවද? මම ඇත්තටම නිකන් දාපු එකක්. ආ ජොලියට කට්ටි දානවානේ මම මෙයා මෙයා කියලා තමයි. දැන් ගොඩක් කට්ටියට රොයල් ගියාම ඒගොල්ලෝ හෙන්න නිලියු. ඒත් කරපු ඩ්‍රාමාවක්වත් නැහැ. මාත් නිකන් දැම්මා. මගේ හොබි එක නෙමෙයි ජොබ් එක නෙමෙයි. කොහොමද මල්ලිට තියෙන ප්‍රතිචාර? මල්ලි මියුසික් වීඩියෝ එකට. මල්ලිට තියෙන ප්‍රතිචාර ඉතින් මෙහෙමයි. ඉතින් මට ඒක අදාළත් නැහැ. ඇයි ඔයත් හිටියේ? ඔන හිටියා. ප්‍රතිචාර මට අදාළ නැහැ. මම ඒකේ රංගබෑව විතරයි. ඒක හිටියන්නේ නැහැ. මෙහෙමයි. ඔයා පොතක් ලියුවොත් එහෙම ඒක ගන්න ප්‍රමාණය අදාළ ලියු මොනසයාද? වා ෆිල්ම් එකක් කරොත් එහෙම ඒක බලන ප්‍රමාණය අදාළ ෆිල්ම් එක කරපේ ගන්න. ඒක ලයිට් අල්ලපු මොනසට නැහැ. කොච්චර බැලුවද කිව්වොත් ඒ ලමනුසට හම්බෙන දෙයක් නැහැ නේද? මල්ලිගේ එහෙම සින්දුව පැත්තෙන් ගත්තා මම කලින් ප්‍රෝග්‍රෑම් එකක් කරා සින්දුව මරු. මට ඒක ඩොලියක් තියෙනවා, කික් එකක් තියෙනවා, ආසයි. මියුසික් වීඩියෝ පැත්තෙන් ගත්තා මම නොදක උදාර්ශන දෙක තුනක් ඒක තියෙනවා. ඒ දෙකටම ආස නැහැ. ඒ අරනම අනික් කැලි මට මැජික් නෙවෙයි. ඒවා අවුලන්නේ. ඉතින් මම හිතන්නේ නරක දෙයක් වුණත් ඒ කියන්නේ බෑඩ් ඒ කියන්නේ නෙගටිව් මාකටින් කියලා නෙගටිව් මාකටින් පැත්තෙන් උඩරම ගිහිල්ලා තියෙනවා. හොඳයිද? ඒ කරපු ආටිස්ට් එක හොඳයි. ඔයා මොකද හිතන්නේ ප්‍රචාර ගැන? මොකද මම දැක්ක එකේ ගොඩක්ම බැලලා තිබ්බේ ඔයාට. ඔව් ඉතින් ඔයාටයි අපේ කවුද දිවදාන්නංගි
යාට. යාටයි තමයි වෙලා තිබ්බේ. මොකද ඔයාලා ලැබෙන ප්‍රතිචාර? ඉතින් හොඳ වගේම නරකත් හම්බෙනවා. ඕන කරන මිනිස්සුට හොඳ කිව්වා. ඉතින් කොහොමත් ලංකාවේ මොන දේ කරත් බලන්නේ ඒක වැරදි විදියට. මට කමන්න නැහැ ඉතින්. ඒකේ කියන්නේ හොඳ ප්‍රතිචාර කියලා කොහොමද? ඒ කියන්නේ මට නම් හොඳ ප්‍රතිචාර ආවෙම නැහැ. ඔයාගේ සුපර් කිව්වේ නැහැ මං හිටි පොඩි ගැලේ වල ඔයාලා සින්දුව ගැන ගොඩක් කට්ටිය හොඳ කිව්වා. වීඩියෝ එක නම් කිව්වේ නැහැ. සින්දුව ගැන හොඳක් කිව්වා. මං හිතන්නේ ඔයා කෞෂිකින පුද්ගලයා මුලින්ම එළියට අපි දැක්කේ අර කුණු ගොඩක් ගාව කරපු මොඩලින් ෂූට් එකෙන්නේ. කුණු ගොඩක් කොහෙද? ඒ පිටිපස්සේ තාප්පයක් සාමාන්‍ය. ඒක තාප්පේ ගස් වගේක් තියෙන්නේ. ඒක කුණු ගොඩක් නෙමෙයි. ගස් වැවිලා නැති ගස් ටික. අන්න හරියට. ආ වැවිලා නැහැ ඒක. ඒක කුණු ගොඩක් කියන්නේ බෑ. සාමාන්‍ය ඒ කියන්නේ දැන් ඒ ෆොටෝග්‍රාෆර් වුණත් ඒ කියන්නේ එයත් හොබියකටද ෆොටෝ ගන්නෙ? ඒක නම් මම දන්නේ නැහැ හරියට. ඒ කියන්නේ ඔයා හිතුවා මේ ෆොටෝග්‍රාෆර් කෙනෙක් ඉන්නා මම යාඩ කියලා ෆොටෝස් ටිකක් ගන්නනේ. ඔයාගේ ආසාවනේ. හොබි එක නම මුලින් ගන්න. ඒතකොට ඔයාගේ ආසාවට ඔයා හිතුවා ෆොටෝ ටිකක් ගන්නල ගත්තා. ඒතකොට එයත් ඔයා කියලා ගත්තා. ඒතකොට එයාද ඩිරෙක්ට් කරේ නැත්තම් ඔයා කොහොමද මෙහෙම ගමු අයියේ? මමයි කිව්වේ. ආ මෙහෙම ගමු කියලා. ආයතර ඔයා තමයි ඒක සම්පූර්ණ මේක යනිකන් ගත්තා විතර. ඒක යාඩ වැරද්ද කියන්නේ. වැරද්දක් කියන්නේ. ඒතකොට ඔයාගේ කැමැත්ත ඔයා කැමැත්ත ඔය කැමැත්තට තමයි හමුනේ නේ. ඒතකොට ඒකෙන් තමයි ඔයා ආවේ. ඒ කියන්නේ මිනිස්සු අතරට ගියේ. දැන් මොකද අර පියුමි හන්සමාලි දන්නවනේ නොදැනගෙන ඉඳන්නේ. දැන් පියුමිටත් මම හිතන්නේ පියුමි කෙනේ චරිතේ උඩට ආවේ මඩ පෝස්ටර් වලින්ම තමයි. දැන් අද පියුමි කුමාරි ඒව කතා ඔක්කොම මේවා කරගෙන දැන් ෆිල්ම් වල ඉන්නවා. හොඳ නළු නිල ජැක්සන් නැන්දලාගේ හොඳ නළු නිලත් එකට මම හිතන්නේ ෆිල්ම් වල ඉන්නවා. ඒක තත්ත්වය ඇල්ල දිනවා. ඔයාගේ ටාගට් ඒකද? මුලින්ම මඩ ටිකක් කාගෙන දැන් අද කාලේ අපි දැක්කොත් එම් මඩ වදිනා තමයි හිට්. පුද්ගල කවුද කියලා වැඩක් නැහැ. මඩ වදිනා නම් Facebook එකේ ගොඩක් කට් ෂෙයා කරනවා නේ. එයාව තමයි වැඩවලට ගන්නෙ. ඔයාගේ ප්ලෑන් එක එහෙම ගිහිල්ලා මුලින්ම පොඩ්ඩක් නෙගටිව් මාකට් වලින් ගිහිල්ලා පස්සේ හොඳ චැට් එකක් ගන්න. මම නම් එමු ගොසිප් ගහ ගන්න ඕනේ නැහැ. මම සාමාන්‍ය විදිහට මේ මම සාමාන්‍ය විදිහට මම යනවා වැඩවලට කතා කරුත් කරනවා. නැත්තම් මම නිකන් ඉන්න මගේ ජොබ් එක නෙමෙයිනේ. ඔබි එතකොට ඔය දැන් ඔක දැන් ඔක කරන හොබි කියලා ෆොටෝ ෂූට් වලට මියුසික් වලට සල්ලි ගන්න නැද්ද? මම සල්ලි ගන්න කතා කරන් මං යන්නේ. මගේ ජොබ් එක නෙමෙයි. ඒගොල්ලෝ සල්ලි ගන්න කියන්නේ ජොබ් එක ගේනවා තමයි. නෑ ඉතින් එමු මම ලොකුවට කරන්නේත් නැහැ. මගේ හොබි එක විතරයි. නෑ ඒක සාමාන්‍ය ආද අපි මොඩල් කෙනෙක්. සමහර කට්ටිය ඉන්නවනේ ඉතින් ඒක ජොබ් එකක්ම කරගෙන ජීවත් වෙන කට්ටිය. දැන් මෙහෙම මං ආයේ අහලාඩුකුත් නෑ. දැන් ඔයා කියනවා මම මොඩල් කෙනෙක් නෙමෙයි. ඔයා හොබි එකට සමහර කට්ටිය නම් සින්දු කියන්න බෑ. හැබැයි හොබි එක තමයි ගෙදරටලා සින්දු කියන්නේ. මේ ලෝරාක් නෑ. ඉතින් සින්දු කියන්නේ බැරි කට්ටිය මියුසික් වීඩියෝස් කරන්නේ. හරියට ඒ වගේ පැජන්ට්. ඒක හන්ඩවත් බෑනේ. ඒ වගේම ලංකාවේ පැජන්ට්. සිහින කුමරගේ සින්දුවක් අපිට අහන්න පුළුවන්ද? බෑනේ. මං නැහැ මොකද කියන්නේ. අහන්න බෑ. ඒ සින්දුවද? කලකිරෙන. ආහ්. මොකද සාමාන්‍යයෙන් දැන් පැජන්ට් ෂෝ කරනවා ලංකාවේ. දැන් ලංකාවේ දැන් පැජන්ට් ෂෝ ගත්තාම මාසෙට දෙයක් වගේ දැන් තියෙනවා. මීට සල්ලි තියනවාද? සල්ලි විතරක් කරලා වැඩෙන් ෂෝ කරනවා. එහෙම කට්ටිය ඕනතරම් දන්නවා. ඒවෙන් බිහි වෙන සල්ලි වලට ක්‍රවුන් උත් දෙන්න. සල්ලි වලට ක්‍රවුන් උත් දෙන්න. ඉතින් ඒවෙන් බිහි වෙන සෑහෙන මොඩස ලංකාවේ පඳුර පයින් ගාව මුල්ල 100ක රිසි වෙනවා. දැන් ඒ දත්තට තේ දත්ත වැඩිලා දිනවනේ. මං අහන්න තේරෙනවනේ. මං අහන්න තේරෙනවනේ. මොකද ගොඩ ගහනවා කිසි නැත්ද කියලා. නෑ නෑ කියන්න. ඒ දැන් ඒ කුමාරි දැන් ඒතකොට ඔයා ඒ තත්ත්වයේ එක නෙමෙයිනේ. නෑ. හරි. මේ ඔයා පීමනස මාලි කොපි කරනවාද? මොකද හේතුව එහෙම අහන්න. ඔය දින්නගේ ගැන් සමානයි කියන්නේ එක වගේ කියන එක නෙමෙයි. කොපි කැට් නෙමෙයි. ට්වින්ස්ලා නෙමෙයි. ඔය දෙන්නා ගොඩක් කට්ටිය කියනවා මේ දෙන්නා එක වගේ. ඒ කියන්නේ යන පාරත් එක වගේ. මම දැක්කා ඔයා ෆලෝ කරන්නේ කවුද මන්ද කියලා දිනවා. හැබැයි ගොඩක් කට්ටිය අර පෝස්ට් වල දිනේ ඔය දෙන්නා එක වගේ දේවල්. ඒ කියන්නේ ඉන්නේ ඇවිල්ලා තින්නේ එක විදියට පෙනුමත් එක වගේ ඔයා එයා ෆලෝ කරනවා. නෑ මම පියුමියක්ව ෆලෝ කරන්නේ නෑ. ඇත්තටම ලංකාවේ ආස චරිතයක්. මම ලංකාවේ කිසිම කෙනෙක්ට ආස නැහැ. මං ආසයි පියුමියක් අඩ. මොකද ඉන්න විදිය එයා කරන දේවල් ඒ හැම දෙයකම මම එයාට ආසයි. එයා එයාගේ ළමයව හංගගෙන ජීවත් වුනේත් නැහැ. ඒ ගෑණිට මම මාර ආසයි. ඔව් ඒ කැලේදී මමත් පීමන්ස් මල්ගින් ජාතිර මාර එක්ස්පෙක්ට් කරනවා. මොකද අද කාලේ ළමයි හදලා ගස් වල යතු කරන ළමයි හදලා සමහරක් අය ළමයි කාන් වල දාලා ඒ ළමයි චාර්ජ් දී සලකනවා. ඒ අතින් මමත් ඉස්සරහින් උඩත් දැක්ක දේ තමයි අගේ කරු දේ වගේ ගන්නෝනේ. ඒ කැලල ඒ කියන්නේ තමයි ළමයි හංගනතු. ඒ කොච්චර මොඩල්ස්ලා ඉන්නවද ළමයි හංගගෙන ගෙවල් වලට වෙලා ඒගොල්ලෝ මැරීට් නැහැ. එතකොට එහෙම කිර කොච්චර කට්ටිය ඉන්නවද ඒ වගේ පියුමියක් කරේ නේද? එතකොට පියුමිය අගේ කරන්න තියෙන එකම හේතුව ඒකද? ඔවා මම ඇත්තට මේ චරිතය ගොඩක් ආසයි. කියන්න ඕන දෙයක් කෙනින් කියනවා මම හරිම ආසයි චරිතයට. රෝයා යගේ මම යව ෆලෝ කියන්නේ කොපි කරන්නේ නැහැ. මම මේ චරිතය හරිම ආසයි. වෙන කවුරුත් දාස කට්ටියම නෑ. මම ලංකාවේ කිසිම මොඩල් කෙනෙක්වත් කිසිම කෙනෙක් මොඩල් වෙන්න ඕනේ නැහැ නිකන්. අපි දුන්න ජනාධිපති විතර මම මාර ආසයි. අපෝ නෑ. ටිකක් කතා කරන්න නෑ මම. ඒතු ජීමි තමයි වගේ ආසම නැහැ. පියුමියක් කරන මාරම ආසයි. ඔයාලා ඇඩ්වයිස් එහෙම දෙන්නේ. ඔව්. එතකොට පොඩ්ඩක් ඔයා ලංකාවේ ආස කාටද? මම ලංකාවේ පට්ට මාස චරිත දෙකක් ඉන්නවා. එක්කෙනෙක් තමයි මහේන්ද. අපේ නලු. ඔව් මහේන්දයි. එතකොට අනික එකෙනා තමයි අපේ දසුන් පතිරණ. මහේන්දයි දසුන් පතිරණ කියන්නේ මගේ නිකන් ජීවිතේ ලංකා වීරයෝ වගේ.
මට තාමත් තියෙන ලොකු ආසාවක් අදටත් කරගන්න බැරි වුණා එක අවස්ථාවකුත් මිස් වුණා එදින නැත්නම් සෙල්ෆියක් ගන්න මම සාමාන්‍ය කතා සෙල්ෆි ගහන්නේ නැහැ ලොකම නෙමෙයි මගේ හැටි මම මිනිහගේ බර්ත්ඩේ එකට ඉස්කන්නේ නෙමෙයි පොඩ්ඩක් මම ගිහින් ගේවන ෆොටෝ එක ඈ ඔවානේ ගේවි නෑ නෑ මම ගේවන්නේ නෑ මම ෆෝන් එකේ ගන්න ඕනේ කියලා මම ඔයාට මම ෆෝන් එක දුන්නා ඒ වෙලේ නම් ඔයා කියන්න ඕනේ මම කැමති නෑ මම කවදාවත් ගන්න ඕනේ ඔයා කැමතිද ඔයා ගත්තා ඒ වෙලේ ඔය කියන්නේ නෑ ඔයා මට ෆෝන් එක දෙන්න පොඩ්ඩක් සෙල්ෆියක් ගන්න කියලා මම ගන්න අවද්දා ඒක ඇත්ත මම සෙල්ෆියක් ගත්තා කියන්නේ මගේ ෆෝන් එකේ ඔයාලන් එක ගත්තා මගේ ෆෝන් එකේ මංගුත් කවුෂි සෙල්ෆි ගන්න එක මගේ සෙල්ෆියක් ගන්න ආ ඕකේ මම හරිය ගහන්නේ නෑ කියන්නේ මට ඔයත් එක්ක නෙමෙයි කාත් එක්ක උනත් සෙල්ෆියක් ගන්න ප්‍රශ්න නෑ මොකද මිනිස්සු මයින්නවා දැන් ඔයා අද මේ ප්‍රෝග්‍රෑම් එකක් කියන්න පුළා මන්න මූවි ඉල්ලා මේත් එක්ක නැත්තම් මඩේ හැරෙන්න පුළා ඒක ඉතින් අපිට වෙනස් කරන්න බෑ මඩේ ප්‍රශ්න නෑ මම ඕන මන්න මොකද පීමන්සමාලිත් එක්කුණත් මම මිනිස්සු කොච්චර මනවා මං ගන්න නේ මොකද අපි ඉන්නවනේ අපි දන්නවනේ අපි කවුද කියලා කවුරුත් කියනවා නැවෙන්න ඕනේ නෑ එතකොට මොකද ඒක පස්සේ මගේ හොඳම ආසම ලංකාවේ ආසම කැරක්ටර්ස් දෙක තමයි මහේන්ද්‍රයි දසුන් පතරණ මගේ ජීවිතේ විරෝ ඒ වගේම ජැක්සන් ඇන්ද්‍රියට මම පට්ටාසයි මොකද එයාගේ මොලේට ජැක්සන් ඇන්ද්‍රියට තියෙන දැනුම මට ගන්න පුළුවන් නම් හොරගම් ගන්න පුළුවන් නම් මම හොරගම් කරනවා එච්චරට සුපිරි දැනුමක් තියෙන ජැක්සන් ඇන්ද්‍රිය එතකොට පොඩ්ඩක් ඔයාගේ ජීවිතේ වර්තන ටාගට් එක මොකද්ද මගේ ලොකුම ටාගට් එක තමයි දැන් මෙච්ච කල් නම් ටාගට් තිබිලා නැහැ දැන් හිතනවා මම ටාගට් තියෙනවන වයසක ඉන්නවා කියලා ඒ කියන්නේ අපේ වයසත් තියෙනවා පිස්සු කියලා වයස කීයද දැන් 34යි මීටර පොප්ප කෙනෙක් ඔව් මේ එතකොට ළමයි දෙන්නෙක්වත් ඉන්නවන වයස ළමයි හරන ඔයාගේ ළමයි ඉන්නවනේ ඔයාලගේ 19 නේ හරියට හරන බැලුවොත් ඔයාගේ ළමෙක් ඉන්නවනේ හරි වයසින් බඳන හරි වයසින් බඳන ඔබ බඳගන්න බැරි වුණා මේ ටාගට් එක තමයි මගේම දෙයක් පටන් අරන් දැන් මම දැන් ටිකක් පටන් අරන් තියෙන්නේ පොඩි බිස්නස් එකක් ටැක්සි සර්විස් එක වේව කියලා. ඒතර මගේ ටාගට් එක තමයි ඒකෙන් හම්බෙන සල්ලි වලින් දුප්පත් ඉගෙන ගන්න ස්කෝල් ළමයින්නේ. ඒ ළමයට උදව් කරලා අර මිනිස් එක්ක වැඩයක් කරන. ඒක තමයි ලොකුම ටාගට් එක. ඊට අමතරව ඊට පස්සේ අවුරුදු දෙක තුනක් ළමයා හදලා මේ දැන් ගෙවනවා වගේ ආදරෙන් පවුල් ජීවිතයක් ගත කරන ලොකුම ටාගට් එක. දැන්ද තියෙන ලොකුම ටාගට් එක මේ අද හිට බිස්නස් එක උඩරේ නේ. ඈ ඉන්නවද තුර ගර්ල් කෙනෙක් වට? නැත්තම් බැඳලා නේ ඉන්නේ. බැඳලාද? අද කීවරක් බැඳලා. කීවරක් බැඳ එතකොට ඔයාගේ ජීවිතේ නිකුත් ආගට්ටේ මම මගේ ජීවිතේ මගේ හොබි එක ප්‍රොෆෙෂනල් ලෙවල් එකට ගෙනියන්න. එතකොට මගේ ජීවිතේ දැන් ටාගට් එක තමයි ලොකු ෂොපින් මෝල් එකක් ලංකාවේ ඕපන් කරන්න. ලොකු ෂොපින් මෝල් එක. ඒ කියන්නේ එම්සී වගේ තඩිය ගන්න. ලොකු ඒ කියන්නේ පොඩි කාලේ දැකින දැක හිණියක් නේද? ඒක මට තේරෙන වැස්න මම දැක හිණියක්. ඔව්. දැන් මෙහෙම නැහැ. ඒක ටාගට් එකක් වුණාම ඔක ලොකු ටාගට් එකක් නේ. දැන් මමත් ගාව මගේ එක බිස්නස් එකක් ගාව අපි එකට දෙයක් කරන්න ඕනේ. දැන් ෂොපින් තඩි ෂොපින් මෝල් එකක් ඕපන් කරන්න ඔයා තඩි ෂොපින් මෝල් එකක් ඒ වාහනේ කියන්නේ. ලොකු ලොකුනේ. ලොකු සාමාන්‍ය ලොකු. ලොකු ෂොපින් මෝල් එකක් ඕපන් කරන්න ඔයා මොකද ඒ ටාගට් යනවා මොකද කරන්නේ දැන්? ඒක දැන් ගෙදෙට්ල වාඩිලා මේ හොබි එකට මුල්ලින් කරාට සල්ලි අම්මේ නැනවක් කරා. නෑ ඉතින් මම අම්මා තාත්තා මට ඒකට උදව් කරනවා. ඒක මම හිමීට පටන් ගන්නවා. ඉක්මනට පටන් ගමු ෂොපින් මෝල් ගේ හැටි. තාම ඉතින් මට දාම 19යිනේ. අවුරුදු 19 තියෙනවා. ඒක මොකද ඉඩන්ටි විකුණුනොත් එම ගහ ගන්න දෙයක් නැති වෙනවා. ඒක තමයි. ඒක තමයි අක ලොකුම ටාගට් එක. ඇත්තට පොඩ්ඩක් හිතනවාද ලංකා ජනප්‍රිය කියලා? ලංකා නෙමෙයි ජනප්‍රිය කියන්නේ වෙනදෙන්නේ. මම පොඩ්ඩක් එතකොට ජනප්‍රිය කියන්නේ මෙවනේ මිනිස්සු දන්නවා කියන්නේ ජනප්‍රියම නෙමෙයි. මිනිස්සු මම කියන්නේ මගේ වීඩියෝ බලන කට්ටිය මට බයින කට්ටිය. මොකද වීඩියෝස්? මම YouTube එකේ වීඩියෝ දනවනේ. අහහ. දවස්වල මට පොඩ්ඩක් කියලා දන්නේ නැතුව ඇති. දන්නේ නැහැ නේද? නෑ එදා මම තමයි දැනගත්තේ. ඒක මොකද දෙවෙනි දවසේ. ඔව් ඒකට හේතුව වෙලා මම අර මේ දේවල් වලින් චාට් වල පෝස්ට් දෙන්නේ නැහැ නේ මට. ඒ ඉන්න මම පොඩ්ඩක් මම දැකලා දෙනවා මට පෝස්ට් යනවා. ඒ හොඳේ වෙන්නේ. මම දැකලා මට කියන්නේ මට චාට් දෙනවා මට එහෙනවා. ඒ මම පෝස්ට් එකේ නෝට් එකේ ගොඩක්ම මේ වීඩියෝස් දැකලත් නැහැ. ඒ කියන්නේ ඔයා ඉපදින කාලවල මම වීඩියෝ හදන්නේ. නෑ ඉපදින කාලේ නෙමෙයි මම කියන්නේ මේ කාලේ. මේ කාලේ කරන්නේ නැහැ මම කියන්නේ මගේ ටාගට් එකම යනවා කියලා. දැන් මගේ ප්‍රධාන ටාගට් එක තමයි මගේ බිස්නස් එක. ඉතින් ඒක තමයි මගේ මේන්ම ගෝල් එක. ඉතින් ඒකට යන්න මම ඒක වැඩ කරනවා. ඉතින් මේ දවස්වල වීඩියෝ කරන්න ලාවක් නැහැ. ඔයා හිතන්නේ ජනප්‍රිය කියලා මම හිතන්නේ මං ජනප්‍රිය කියලා. අයියෝ එහෙම හිතන්නේ නැහැ. මට එහෙම හිතෙන්නේ නැහැ මං ජනප්‍රිය කියලා. ඒතර හිතනවා දැන් සාමාන්‍ය ප්‍රෝග්‍රෑම්ස් වල ගෙන්නන්නේ ජනප්‍රිය කට්ටියනේ. ටීවී ප්‍රෝග්‍රෑම් එකක් වුණොත් ජනප්‍රිය කට්ටිය තමයි මිනිස්සු බලන්න ආසයි ඡඩ තමයි ප්‍රෝග්‍රෑම් එක ගෙන්නන්නේ. ඒතර අපි දිනනත් මේ ඉදම වර්ල්ඩ් එකේ තකට තකේ ඉන්නවා. එතකොට මොකක් හරි තියෙන්නේ නැතිනේ අපි දින එක දැන් මම පොඩ්ඩින්ද ගෙන්නන්නේ නැති. එතකොට ඔයාවත් ගෙන්න නේද තෝ තියෙන්නේ. එක්කෝ ජනප්‍රිය පුද්ගලෙක් ගෙන්න ඕනේ. එහෙම නැත්නම් මම හිතනවා මාව ගෙන්නන්න නැති මල්ලි වීඩියෝ එකෙන් පස්සේ වෙන්නේ නැති කියලා. ඒකේ ඒකෙන් පස්සේ ඔය ගොඩක් ඉන්ටර්වියුස් වලදී يعني ඒ කියන්නේ මම හිතන්නේ දැන් දැන් ඇත්තටම බැලුවොත් මේ මල්ලි වීඩියෝ එකෙන් පස්සේ ඔයා හිටපු මියුසික් වීඩියෝ වල ප්‍රමාණයට වැඩිය ඉන්ටර්වියුස් ටෝකේ ඉඳලා තියෙනවා. අනික ඒවොත් ලක්ෂ ගණන් බලනවා නේ. මම හිතනවා මල්ලි වීඩියෝ එක නිසා තමයි කියලා. ඒ කියන්නේ ඒක තමයි ඔයගේ හිට් එක. ඔය ජීවිතේ නෑ මගේ ජීවිතේ හිට් එක ඒක නෙමෙයි. ඊට කලින් ජීවිතේ වෙනස් කරපු අවදිය. මොකද ඊට පස්සේ නෝට ප්‍රෝග්‍රෑම්ස් වලට ගහනවා. එතකොට ඔයාලා කතා වෙනවා. ෆිල්ටර් නිසා තමයි තේ. ෆිල්ටර් නිසා නෝ මල්ලි නිසා තමයි. මල්ලි නිසා. සාමාන්‍යයෙන්
නිලියක් හරි මොඩල් කෙනෙක් හරි සිංගර් කෙනෙක් හරි ප්‍රසිද්ධ චරිතයක්. ඒ කියන්නේ මිනිස්සු අතර දන්න අභිසාර ප්‍රසිද්ධය කියන්නේ මිනිස්සු අතර දන්න චරිතයක්නේ. ඒකෝර එහෙම චරිතයක් වුණාම ඒගොල්ලොන්ව ෆලෝ කරන අය ඉන්නවා, හොඳට ෆලෝ කරන අය ඉන්නවා, නරකට ෆලෝ කරන අයත් ඉන්නවා, බයින්න ෆලෝ කරන අයත් ඉන්නවා, ඔයාට ආසින්ද ෆලෝ කරන අයත් ඉන්නවා. එතකොට ඔයා සාමාන්‍යයෙන් ඔය ෆලෝ කරන අයට මම දකලා තිනවා සමහර වීඩියෝ channel බයින්න. ඒක වැරදි. ඒ මිනිස්සු මට අකමැති නම් මං දාන හැම වීඩියෝකටම කමෙන්ට් කරනවා, ලයික් කරනවා. ඇයි අකමැති නම් ඒ දේවල් කරන්නේ? මං කාගේවත් මං අකමැති මිනිස්සෙගේ account එකක්වත් මං බලන්නේ නැහැ. නෑ ඒක ඇත්ත. ඉතින් අකමැති නම් නොබලන එක නම් මං කතාවත් කරන්නේ නැහැ. ඉතින් ඇයි ඒගොල්ලෝ මට ඔච්චර අකමැති නම් මා කමෙන්ට් කරනවා, ලයික් කරනවා? ඇයි එහෙම කරන්නේ? ඔනේ සාමාන්‍ය ලංකාවේ හැටියට අකමැතුනත් බලනවනේ. නෑ මං අහන්නේ ඔයා එහෙම කියන්නේ. දැන් ඔයාගේ ෆෑන්ස්ලාත් ඉන්නවා. අවර ආස කරන්නේ නැත්නම් ඔයා බලනවා. ආදරේ කරන මිනිස්සුන්ට මං කවදාකවත් බයින්නේ නෑ. ඒක තමයි මම හිතනවා. දැන් ඔයාට ආස කට්ටියත් බලනවා. ඔයා අපි කෞෂිගේ තාසයි අපි ආව බලනවා. ඒතර අකමැතියත් ඉන්නවා. ඔයා එහෙම බනිද්දීතර ඒක අර ඔයාට ආස කට්ටියටත් දෙනවා. අපු මියා මෙහෙම බයින්නවාද මේ මිනිසුන්ට? එහෙම නැතුව ඔයාට බයින්න දේ කරන්න පුළුවන්. ඒ මිනිසුන් මොලයක් තියෙනවද මං කාටද බයින්නේ කියලා? මම හොඳ කෙනෙක් නෙවෙයි. ඔය නමක් කියලා බයින්නේ නැහැ. ඔය බයින්නේ මේ අඩෝ මේ කවුද මේක? ආ මම කියා කියලා. මම බයින්නේ නැහැ. ඒක අපම් බයින්න නේද? නෑ ඇත්තට මම අහන්නේ බයින්නේ කිදී ඔය මොකද ඔය දකින්න එක හොඳ දෙයක්ද නැත්තම්? ඒක වැරදි ඇත්තටම. මේ ඉතින් කේන්ති ගියාම ඉතින් බයිනවා. ඉතින් සාමාන්‍ය දෙයක් කේන්ති යනවා කියන මොන සෙට්? ඒ කියන්නේ ඔඩ මේ කේන්තිය පාලනය කරගන්න පුළුවන්. නෑ පාලනය කරගන්න පුළුවන්. ඒ දාන කමෙන්ට් වලට බයින් නැතිවෙන්නත් බෑ. බයින් නැතිවෙන්නත් බෑ. ඒතර මේ ඔයගේ පුරුද්ද තමයි කේ බැන්නොත් අනිත් පැත්තට බයින්න. මේ කෞෂි කියන චරිතය එහෙම එක්කනේ බැන්නොත් බැන්නා මගේ කවරේ මූන්ටයිල කිව්ව කෞෂි වා මෙහෙමයි මොකද කියන්නේ ඒක ඩොක්කනන් ඩොක්ක ඩා ඩොක්ක ඩොක්ක හරි හරි ඒකයි ඉතින් වා බැලලා තියනද එහෙම වීඩියෝ මම නෑ මම මෙහෙමයි ඉස්සර නම් මම කියන්නේ මුල් කාලේ අර ලඳබොල් දවදීදී මට බෑ මගේ ඒක වීඩියෝ එක මගේ වයස වගේද නෑ නෑ ලඳබොල් ගියා මම ඔයාගේ වයස කියන්නේ නෑ නෑ ඔය ගොඩක් වයස යන වලට මම මගේ වීඩියෝ පටන් ගත්ත කාලේ අර දරා ගන්න බෑ මිනිහෙක් මොන වුණාද මම මේ ගුම් ආතලේ කොහ මගේ පපුව රිදලා නිකන් ලේ ගලනවා වගේ අතියක් ආවා ඊට පස්සේ දැන් ටික ටික මම ඉරාජ්ගෙන් දැන් පුරුදු වුණා ඉරාජ්ට කොච්චර මිනිස්සු බයිනවද කියන්නේ හොඳක් කරත් බයිනවා නැකත් බයිනවා හැබැයි කවදාවත් මම දැකලා ඉරාජ්ට රිප්ලයි කරලා බයින්න යනවා ඊස්සේ හොඳ දේවල් මිනිස්සුන් ගන්න බෑ ඉරාජ්ව හැමදේම අගේ කරන්නේ හැබැයි අගේ කළ දේම අගේ කරනවා මම ගත්ත දෙයක් නේද මොනසේ කරද්දක් නැන්නේ මේ වරද්දක් ඉතින් වරද්දක් තියෙනු නැහැ මිනිස්සුන් බයින්නනේ මේ මම ඉගෙන ගත්ත දේ තමයි අපි ඔයට ඉගෙන ගන්න. ඒ කියන්නේ බයින්නට බයින්නු නැහැ. මම හැමදාම කමෙන්ට් එකක් කියවනවා. මට බැන්නොත් කමෙන්ට් කියවනවා. ගන්න හැබැයි බෝරිම වුණොත් කම්මැලි වුණොත් පොඩි ආදරයක් ගන්නත් එක අවශ්‍යල ගන්නවා. සාහව හරි. මට කුඹුඩක් දැක්කොත් අවශ්‍ය නැති වෙන අවස්ථාවල් දිනනවා. කම්මැලි මොනවද කිව්වොත් මම අවශ්‍යල ගන්නවා. ඉතින් ඌ මට අම්මාන්ට බයිනවා. ඒත් මම පොඩි ස්ටෑන්ඩඩක් මේන්ටේන් කරගෙන යනවා. ජරා වචන පාවිච්චි මගේ page එකේ කවුද කොතනකවත් මම නරක වචන කාටවත් බැලලා නැහැ. අවශ්‍යන්නේ හොඳින්. හොඳින් කියන්නේ මේ බබෝ එහෙම කියලා නෙමෙයි. අනේ පලයන් බයන්න උඹ මොකෙද්ද බං? එයා ඌ උතුරු මුවර් මේ ඔක්කොම මැරෙන යනවා. ඉතින් පර්සනල් ඉතින්ලා පොසල් කියන්නේ page එක මේකට තැලා බයිනවා. ගාලා නැහැ. බයින් නේම කියන්නේ නරකට බයින් නැහැ මට ඉතින් මම අපි හැදිලා තින්නේ. අපි අවදිය පහ කරලා තින්නේ බබාලා වගේ බැනගෙන මේ අකමැති නම් මා කියන්නේ හොඳ දේ ලංකා මිනිස්සු අක. නරක දේ වමතරම් බයින් කට්ටි ඉන්නවා. හැබැයි ඒක හොඳයි. නරකට බයින් හොඳයි. හොඳට හොඳ කියනවා නම් තමයි හොඳ. හොඳ. එතකොට පොඩ්ඩක් ඔයා කරලා තියෙන වැඩ මොනවාද? මං කරලා තියෙන වැඩ කියන්නේ මොන වැඩද? කියන්නේ මම කියනවා වී ගෙදර වැඩද නෑ ගෙදරටත් කරනද ඒ කියන්නේ ඔව් ඉතින් මිනිස්සු කෙනා ගෙදරටත් ගන්න බෑ මොන වගේ වැඩද කනවා අතු ගන්නවා අතු ගන්න වයිෆ්ට උයන් උදව් කරන ඒවාද උයන්නේ උදව් කරන්නේත් නැහැ කියන්නේ ගෙදරට ගියානේ ඉතින් ටොයිලට් එකට ගියාම පරණ වතුර තිබුත් ඒක හලනවා ඒකත් වැඩන්නේ අලුත් වතුර පුරවන බේසමට එතකොට ගේට්ටුව වහල් තිබුත් අරිනවා බල්ලව එහිමේ වටයක් එක්ක යනවා ඔය පොඩි පොඩි වැඩක් කරනවා ඒව මොනවද වැඩ දේවා ගෙදර ඉතින් වැඩනේ වයිෆ්ට උදව් කරන්නේ බල්ලම කක්ක දන්න එක ගන්නේ නැද බව බල්ල තනියෙන් නැ ගේට්ටුව රකින්න වයිෆිනේ බලුවා යන්නේ වයිෆිනේ උයන්. එතකොට මට කරදරයක් වුණොත් මම බබෙක්ගේ බලා ගන්න. හරි. වාගේ වීඩියෝ පැත්තේ. වාගේ දැන් වා කියන්නේ වීඩියෝස් කරලා තිනවා කියලා. ඒ වීඩියෝස් වල දැන් මොකෝ? තාසේ තත්තේ. වීඩියෝස් වල තමයි මම මේ මගේ මිනිසු දකින්නේ අර මම මේ ෆනි වීඩියෝ හදන එකේ කියලා. ඇත්තට ඒකෙම නෙමෙයි. මමල ෆනි වීඩියෝ හදන එකේ නෙමෙයි. මම ඇවිල්ලා මගේ හිතට එන දේවල් කරනවා කියන්නේ සමහරක ෆනි නෑ. ඒක සමහරක මට බැලුවම දෙනවා පරාදි මේක අප්ලෝඩ් කරේ කියලා හිතනවා සල් හොඳන් තිබිලා තියෙනවා. ඒ වුණාට මම දැන් හිතනවා අපි ජනාධිපතිතුමා පිස්සුවක් කියලා හිතමුකෝ. ඒතරම හොඳ මේ මයිටි පාලන. ඔව්. ඒතරම එතකොට මම කරන්නේ ඒකට ගැලවෙන්නේ අර කින්ඩියක් වගේ දාලා වීඩියෝ එකක් කරනවා. ඊට පස්සේ මම මේක පටන් ගත්තා. දැන් මහින්ද ජනාධිපතිලින කාලෙත් මම ඔයගොල්ලෝ කරා. ඒ කියන්නේ යාට නම් ඉච්චර පොසිප්පිය නෑ නේද? නෑ ඒ දවසල කරපු ප්‍රමාණය අඩුයි. දැන් ඒ කියන්නේ මේ කරන විදිහට කරගන්න වෙලාවක් නෑ මට. ඒ කියන්නේ මේ ඊට පස්සේ මම ඒකල්ලා දැම්මා. ඒතරම ඒ කියන්නේ එයා හිටියත් ඔයා එයාට
අපි අම්ම වරද්දා කරේ එහෙම කරන්නේ නැහැ මම හිතන්නේ ඔයතුම මයින්ද මිස්සුවක් කියලා කියලා. එතකොට මම කියනවා මේ ආ මේ දැන් හිතනකෝ උදාහරණයක් පත්‍රයේ බලලා තමයි හැමදාම දැන් දැනගන්නේ. ඉතින් මට කිවිලුවා. ඒතර මම එක්කලා දානවා. මොකද පරිසිත මිනිස්සේ මිනිස්සු දාන්න ඕනසේ ඉතින් මම කිවිලුවා කරලා ඒතර මිනිසුන්ට ඒක බලන එකට පණි වෙන්න පුළුවන්. ඒතර ඒ වගේ දේවල් කරනවා. ඊට අමතර කිවිලුවේවත් කරනවා අරවත් කරනවා සමාජයට ආදර්ශ දෙන කියන්නේ අපි කාලයක් තිබා විල්පත්තු ගවන කාලේ ඒවට සම්බන්ධ වීඩියෝත් කරා. ඔව්නේ. එතකොට රැප් කරන්න බෑ. හැබැයි ෆනි රැපුත් කරනවා. හොඳේව තෝරගෙන මොනවද හොඳේ වගේ හොඳේ වගේ මේ ළඟදී මගේ මියුසික් වීඩියෝ එකක් ආවා මොකද පන්සලක මොනක් අයියෝ බැලුවා කියලා මට කිව්වේ නෑ මං කිව්වේ දැක්කේ නෑ පෝස්ටර් දැක්කේ කියලා වීඩියෝ බැලුවා මං සමහර ලංකාවේ ගොම් සින්දු අහන්නම නෑ ඒක නම් මල් සින්දුවක් හැබැයි ඒක හොඳයි ඉතින් මොනසෙට වැඩක්ද කියන්න බෑ ඕනේ සින්දු කියන වැඩක්ද කියන්න බෑ කියන සින්දු වල නම් තියෙන සින්දු ගොඩක් අවුල් ටික ඒක ලෝ හොඳ වැඩ කියන්නේ පන්සලේ වීඩියෝ කැලල කොටංග බලනවා ආ ඒක හොඳ වැඩ කියලා යනවා නෑ නෑ එහෙමත් නෙමෙයි නෑ සාමාන්‍ය ඔයා මොකක් හොඳයි කියලා හිතන දෙයක් නෑ මොන නිර්මාණයක් කරනවද ඔයාට හොඳ නිර්මාණයක් ඒක ඔයාට දැන් මම හිතන මො වීඩියෝ ඩිරෙක්ට් නේ මම එල කියනවා ලබනත් මියුසික් වීඩියෝ එකක් තියෙනවා ඒක කියන්නේ තනිකර ලංකාවේ සුන්දරත්වය ගැන කියලා ඒකේ මියුසික් වීඩියෝ මෙහෙම මෙහෙම තියෙනවා කියලා කියනවා මේකේ පෙන්වන්න වෙනවා මේ ටූරිස්ට්ලා එන්නේ මෙහෙමයි මෙහෙම මෙහෙම දේවල් තියෙනවා කියලා කියනවා ඔයා මුනේ ආන්න ඔය ස්ක්‍රිප්ට් එක බලලා වීඩියෝ එක යන්නේ බලලා තමයි ඒක බොරුවන්නේ ඈ මල්ලී ස්ක්‍රිප්ට් එකක් දුන්නා මල්ලී කියන එක ඉතින් මට ෆිල්ටි වෂුව මට වෙල්ඩ් ගොන අංගි වයින්න මේකයි වෙන්නේ මම ෆිල්ටි කියන්නේ අයිගෙන වෂුවගේ ස්ක්‍රිප්ට් බලන්න යනවා ඒ කියන්නේ ෆිල්ටිව මම අනිත් කට්ටිය මං දන්නේ නැහැ. දන්නේ නැති නිසා මම ඒගොල්ලෝගෙන් අරගෙන බල්ල හැමදේම බල්ල තමයි යන්නේ. නැත්තම් මේ මට ෆිල්ටර් ෂෝ නිසා ඒකට දැන් ඔයාට දැන් මේ මියුසික් වීඩියෝ වලට අඬගහනවනේ. දැන් දැන් ඒගොල්ලෝ අඬගහද්දි මොකද හේතුව ආයි දැන් අඬගහන්නේ මේ දවස්වල එක පාටට වැඩි උනේ. මේ දවස්වල මල්ලි වීඩියෝ නිසා තමයි ඉතින් අක පාට අඬගන්න ඔක්කොම කට්ටිය. වෙන වාගේ ඇක්ටිං වලට සුපිරි. ඇක්ටිං එක නෙමෙයි දැන් මල්ලි වීඩියෝ එක තාම ට්‍රෙන්ඩින් නම්බර් 1. මිනිස්සු මම මැරිච් එක ඉස්සරට ආවා. ඔව් ඒක ටිකක් ඉස්සරට ආවා. මේ ඒකනේ බැලු බැලුවාම ඒගොල්ලෝ සින්දු වෙන්නේ මේ අම්ම ගන්නේ ඔවා පෙන්නලා දැන් මල්ලිගේ කට්ටිය දැන් මල්ලි වීඩියෝ එක ට්‍රෙන්ඩින් නම්බර් 1 ඒකේ හිට් එකෙන් කට්ටිය මියුසික් වීඩියෝස් වලින් කතා කරලා ඔවා හිතන්නේ මල්ලි වීඩියෝ එක ට්‍රෙන්ඩින් වන්නුනේ වීඩියෝ එකින්ද සින්දුින්ද සින්දු නිසානේ සින්දු නිසා ෆිල්ටර් එක රැප් එක නිසා ගොඩක් කට්ටිය බැලුවේ නෑ මම දන්නේ නෑ මම ඔයාගේ ඔපිනියන් එක ඔවා හිටිපු නිසා චුට්ටක් කර කට්ටිය වැඩි වෙන්නේ නැති බලන එක පොඩ්ඩක් ඒකනේ මේ මම තව දෙයක් අහන්න හිටියේ මට අමතකුණා මම මේ ප්‍රශ්න අහන්නේ ප්‍රෝග්‍රෑම් එකක් කරනවා කියලා අන්තිමට අපි දෙන්නා ගිනලා මේ දැන් ඔයාට දැන් මියුසික් වීඩියෝ වලට දැන් ගොඩ කතා කරන වැඩිනේ දැන් ඔයාලිට නැද්ද මට දෙන ඉල්ලුම් වැඩි ඒතර මම ගාන මට වෙනදර අපි උන් කෝපියල් කියා කර ගන්නවා කියලා ඊට වඩා වැඩි ප්‍රමාණයක් දැන් ගන්න ඕනේ මොකද වාව ගින්නන්නේ වඩා දෙයක් නෙමෙයිනේ ඔයා දම්මලා දෙක වීස් වැඩි වෙනතර ඔය දෙක ඊටතර ඉල්ල තින්නද තව පරණ ඉදරම නෑ 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 මම ඒක තාත්තේ හදාගෙන තියෙනවා ඔය එහෙම වෙන්න බෑනේ ගෙන නරකට මොන කර අපි දන්නේ ඒගොල්ලෝ යූස් කරන්නේ මොකටද කියලා ඒනට ඔයා දැනගන්න බෑ ඒතර ඉල්ලුම් වැඩි නේද ඔව් ආ රයිට් අද රිදම් වර්ල් තකට තක ප්‍රෝග්‍රෑම් එකටයි මායි පොඩ්ඩයි අපට ප්‍රෝග්‍රෑම් එකනේ පොඩ්ඩක් හොඳයි ඉතින් ඒක ගැන කතා කරන්න ඕනේ ඒ කියන්නේ ප්‍රසෙන්ටර්ස් ලා නැහැ ඉතින් අපිට ඕන දෙයක් මට අපිට ඕන දෙයක් අහලා කතා කරන්න පුළුවන් අනික තවත් මේ ලේසි වුණා මොකද මට දැනගත යුතු දේවල් ගොඩක් තිබ්බා ඔක්කොම දැනගත්තානේ නෑ ඉතින් ප්‍රෝග්‍රෑම් එක අහන්න පුළුවන් දේවලුත් තියෙනවා ඒ ඔය මෙයාගේ ප්‍රෝග්‍රෑම් එක අනිවාර්යයි. ඉතින් අර අපිට දෙන්නට ඕන වෙන දේක් ගන්න පුළුවන්. අනික අර කීනත් වගේ සෝෂල් මීඩියා වල දෙයක් වෙද්දී එක වැදගත්කම තියෙන්නේ අපිට ඕන දෙයක් ඉදහස කතා කරන්න පුළුවන්. ටීවී වලගේ නෙමෙයි. ඉතින් මම කියන්නේ මේ වගේ රිදම් වර්ල්ඩ් එක වගේ තකට තකගේ තව ප්‍රෝග්‍රෑම්ස් එන්න ඕනේ. ඉතින් මේ ප්‍රෝග්‍රෑම්ස් එක තව දිනු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ආයෙ දවසක නම් අපි බුවර නෑ. ඉතින් ආගෙ නෑ. මේ කොහොමද? ගිනවෙන්නේ නෑ. නඩේ හොත ඕන එකට එනවා. හැබැයි මේවා ඉතින් කොහොමත් බැනුම් ගන්න සූදානමෙන් පල්ලේ තියෙන කමෙන්ට්ස් කරන්න මෙන්න මේ පල්ලේ කමෙන්ට්ස් කරන්න තියෙනවා ඕනතරම් කමෙන්ට් කරන්න මේකට ගොඩක් කට්ටිය බණි මේ එතකොට තැන්කියු අපි ප්‍රෝග්‍රෑම් එක බලුවට ඉතින් අපි දෙන්න තැන්ක්ස් අපිට එන්න කිව්වට මේ ගොඩක් ඔබ මිසුද අපි දෙන්න ගෙන්නුවට මේ පරක්කුණට සමා වෙන්න ඕනේ තිදම් වල තකට ප්‍රෝග්‍රෑම් එක හැමෝටම කැමරා කරපු අයට මයික් කරලා බඩ ඔක්කොම බොමිසුදී